සුබ දවසක් ඔයාලා හැමෝටම අපි කලින් වීඩියෝ එකේදී අපේ සම ගැන පැහැදිලිව කතා කරා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් A-level biology මානව අන්තරාසර්ග පද්ධතිය ගැන හොඳ දැනුමක් ගමු. එකටම අන්තරාසර්ග පද්ධතිය කිව්ව ගමන් ඔයාට මතක් වෙන්න ඕනි අපේ ඇඟේ තියෙන හෝමෝන නිපදවන පද්ධතිය තමයි මේ. හරි ඇත්තටම මේ අන්තරාසර්ග පද්ධතිය කිව්වම මේ පද්ධතිය හැදෙන්නේ අපේ ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථි කිහිපයක එකතුවකින්. ඉතින් මොනවාද මේ අන්තරාසර්ග ග්‍රන්ථි? මේ ග්‍රන්ථි පිහිටන විදිය අපේ හිස ප්‍රදේශයේ ඉඳන් පහළට බලමු. එකටම ඔයාලා දන්නවා අපේ මොළයේ ඇතුලේ තියෙනවා හයිපොතැලමස. මේක අන්තරාසර්ග ග්‍රන්ථියක්. ඊළඟට ඒ හයිපොතැලමසෙන් පහළට එද්දී පිටියුටරි ග්‍රන්ථිය තියෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා අපේ මේ බෙල්ල හරියේ තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථි සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථි. හරි ඊළඟට අපේ උදර කුහරයේ තියෙන වකුගඩු දෙක උඩ තියෙනවා අධිවෘක්ක ග්‍රන්ථි. ඊට පස්සේ අපේ ආමාශයට යටින් තියෙන අග්න්‍යාශය ග්‍රන්ථිය. අන්තිම ග්‍රන්ථිය තමයි පිරිමි අයගේ නම් වෘෂණ කෝෂ, ගැහැණු අයගේ නම් ඩිම්බ කෝෂ. හරි ඔන්න අන්තරාසර්ග ග්‍රන්ථි මොනවාද කියලා දැන් දන්නවා. ඇත්තටම මේ අන්තරාසර්ග ග්‍රන්ථියක් කියන්නේ පොදුවේ කිව්වොත් ඒ ග්‍රන්ථිය තුළ නිපදවෙන ශ්‍රාවය රුධිරයට නිකුත් කරන තැනක් තමයි මේ අන්තරාසර්ග ග්‍රන්ථියක් කියන්නේ. හරි අපි මේ ග්‍රන්ථි එකින් එක විස්තර කරගමු. එකටම අපේ මොළයේ පහළම තියෙනවා මේ හයිපොතැලමස. මේ හයිපොතැලමසෙන් හෝමෝන වර්ග කිහිපයක් නිපදවනවා. මේ තියෙන්නේ ඒ හෝමෝන වර්ග ටික. ඔයාලා මේවා කෙටියෙන් මතක තියාගන්න. GHRH, TRH, CRH, GnRH, PRH, PIH සහ GHRIH. දැන් මේ රතු පාටින් නම් කරලා තියෙන හෝමෝන සෙට් එක තියෙනව නේද? අන්න ඒ ටිකේ විශේෂත්වය තමයි ඒ හෝමෝන සෙට් එක හයිපොතැලමසේ නිපදවලා ඒ ටික අපේ රුධිරයට ගිහින් හයිපොතැලමසට පහළින් තියෙන පිටියුටරිය මත බලපානවා. ඇත්තටම ඒ වගේන් කරන්නේ දැන් අපේ පිටියුටරියනොත් අපේ ඇඟට ඕනි කරන හෝමෝන නිපදවනවනේ. අන්න ඒ හෝමෝන නිපදවන එක උත්තේජනය කරන්න තමයි මේ රතු පාට සෙට් එක පිටියුටරිය මත ක්‍රියා කරන්නේ. දැන් මේ නිල් පාටින් තියෙන හෝමෝන දෙකෙන් කරන්නේ මොකද්ද? ඒ දෙකෙන් කරන්නේ පිටියුටරියෙන් නිපදවන හෝමෝන නිෂේධනය කරනවා. ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා අපේ හයිපොතැලමසෙන් කරන්නේ පූර්ව පිටියුටරියෙන් හෝමෝන නිෂ්පාදනය හා පාලනය කරන එක තමයි සිද්ධ කරන්නේ. හරි දැන් අපේ පිටියුටරිය ගැනත් බලමු. දැන් අර හයිපොතැලමසෙන් පහළට පොඩි වෘන්තයකින් වගේ කොටසකින් ඇවිල්ලා හැදිලා තියෙන ග්‍රන්ථිය තමයි මේ පිටියුටරිය. මේක ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි පූර්ව පිටියුටරිය හා අපර පිටියුටරිය. හරි දැන් මේ පූර්ව පිටියුටරියෙන් ප්‍රධාන හෝමෝන වර්ග 6ක් නිපදවලා අපේ රුධිරයට නිදහස් කරනවා. ඒ හෝමෝන තමයි GH, TSH, ACTH, ප්‍රොලැක්ටින්, FSH සහ LH. ඔන්න විශේෂ දෙයක් මේ FSH සහ LH කියන හෝමෝන අපේ ප්‍රජනක අවයව මත තමයි බලපාන්නේ. දැන් අර ඉස්සෙල්ල කතා කරපු හයිපොතැලමසෙන් නිපදවන හෝමෝන සෙට් එක මතකයිනේ. ඒ වගේ ක්‍රියාවලිය තමයි මේ. හයිපොතැලමසෙන් ශ්‍රාවය වුණ GHRH හෝමෝනය නිසා පූර්ව පිටියුටරියේ GH හෝමෝනයේ ශ්‍රාවය උත්තේජනය කරනවා. ඒ විදිහටම හයිපොතැලමසේ TRH වලින් පූර්ව පිටියුටරියේ TSH ශ්‍රාවය උත්තේජනය කරනවා. දැන් අර නිල් පාටින් තියෙන දෙකෙන් මොකක්ද වෙන්නේ? අපේ ඇඟට මේ හෝමෝන අවශ්‍ය නැහැ කියලා හිතෙන වෙලාවට පිටියුටරියෙන් ඒ හෝමෝන ශ්‍රාවය වීම නිෂේධනය කරනවා. දැන් ඔන්න තව සිදුවීමක් වෙනවා. ඒ තමයි හයිපොතැලමසේදී තවත් හෝමෝන දෙකක් නිපදවනවා. අන්න ඒ හෝමෝන දෙක නිපදවලා කෙලින්ම ගේනවා අපර පිටියුටරියට. අපර පිටියුටරිය තමයි ඒ හෝමෝන දෙක ගබඩා කරන්නේ. ඒ හෝමෝන දෙක තමයි ADH හෝමෝනය සහ ඔක්සිටොසින් හෝමෝනය. එතකොට ඒ හෝමෝන දෙක දැන් ගබඩා කරලා තියෙන්නේ අපර පිටියුටරියනේ.
ඉතින් මේ අපර පිටියුටරියනොත් මේ ADH සහ ඔක්සිටොසින් කියන හෝමෝන ස්‍රාවය කරනවා. දැන් ඔන්න හයිපොතැලමසේ සහ පිටියුටරිය තියෙන සම්බන්ධතාවය ඔයාලට පැහැදිලි. මේ දේවල් එකපාරම තේරෙන්නේ නෑ වගේ නම් වීඩියෝ එක චුට්ටක් නවත්තලා තනියම පොඩ්ඩක් හිතන්න. මේක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා කියලා. හරි දැන් ඔන්න විශේෂ වචනයක් තියෙනවා. ඒ තමයි පෝෂී හෝමෝන. මොකක්ද මේ පෝෂී හෝමෝනයක් කියන්නේ? ඒ තමයි අන්තරාසර්ග ග්‍රන්ථියක් මගින් නිෂ්පාදනය වෙලා වෙනත් අන්තරාසර්ග ග්‍රන්ථියක් මත ක්‍රියා කරනවා නම් ඒක පෝෂී හෝමෝනයක්. මේ පෝෂී හෝමෝනයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට කතා කරන ඒවත් එක්ක ඔයාට පැහැදිලි වෙයි. හරි ඔන්න අපි ආයෙ මුලට යනවා. ඔයාලට මතකයි හයිපොතැලමසෙන් හැදෙන TRH අපේ පූර්ව පිටියුටරියේ TSH ස්‍රාවය උත්තේජනය කරනවා. හරි දැන් මේ TSH හෝමෝන නිෂ්පාදනය වුණාට පස්සේ ඒක අපේ තයිරොයිඩ් ග්‍රන්ථි මත බලපානවා. අන්න ඒක හින්දා TSH කියන්නේ පෝෂී හෝමෝනයක්. හරි මේ තයිරොයිඩ් ග්‍රන්ථි ගැනත් බලමු. මේක අපේ බෙල්ලේ සොරාලය තියෙන්නේ. අන්න මේ සොරාලයට පහලින් ශ්වාසනාලයේ දෙපැත්තේ තමයි මේ ග්‍රන්ථිය පිහිටන්නේ. මේක වම් හා දකුණු විදියට ඛණ්ඩිකා දෙකක් එකට සෙට් වෙලා තමයි හැදිලා තියෙන්නේ. හරි දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් ලොකු කරලා බැලුවම මෙන්න මෙහෙම සෛල තියෙනවා. මේ සෛල වලින් තමයි මේකේ හෝමෝන නිෂ්පාදනය කරන්නේ. එහෙම හදන හෝමෝන එතන තියෙන පුංචි රුධිර වාහිනී වලින් රුධිරයට නිදහස් කරනවා. හරි දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන ප්‍රධාන හෝමෝන දෙකක් තියෙනවා. ඒ තමයි T4 සහ T3. තයිරොක්සින් කියලා කියනවා මේ T4 හෝමෝනයට. මේ T4 හෝමෝනයට පුළුවන් පස්සේ කාලෙක T3 විදියට පත් වෙන්න. මේ දෙකටම පොදුවේ තයිරොයිඩ් හෝමෝන කියලා කියනවා. හරි මේ හෝමෝන දෙකට අමතරව තව කැල්සිටොනින් හෝමෝනය අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවනවා. මේ කැල්සිටොනින් වලින් මොකක්ද කරන්නේ? අපේ රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කරන්න බලපානවා. අර T4 සහ T3 වලින් කරන්නේ මොනවාද? අපේ දේහයේ පරිවෘත්තීය වේගය වැඩි කරනවා. ඒ කියන්නේ දැන් අපේ ඇඟේ හැම සෛලයකටම වගේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවනේ. උදාහරණයක් විදිහට දැන් ග්ලූකෝස් බිඳ හෙලන ක්‍රියාවලිය ගමුකෝ. ඒක පරිවෘත්තීය ක්‍රියාවලියක්. ඒ විදිහට අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනි නියමිත වේගයක් තියෙනවා. දැන් අපේ තයිරොයිඩ් හෝමෝන වැඩි වුණොත් පරිවෘත්තීය වේගය ඕනෙවට වඩා වැඩි වෙනවා. තයිරොයිඩ් හෝමෝන අඩු වුණොත් ඕනෙවට වඩා පරිවෘත්තීය වේගය අඩු වෙනවා. ඒක හින්දා අපේ දේහයේ පරිවෘත්තීය ක්‍රියාවලිය නියමිතව පවත්වාගෙන යන්න මේ තයිරොයිඩ් හෝමෝන ඉතාමත් වැදගත්. හරි දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිටුපස තියෙනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථි. මේ වගේ නිපදවන ප්‍රධාන හෝමෝනය තමයි පැරාතයිරොයිඩ් හෝමෝන PTH කියලා කියනවා. ඒකෙන් වෙන කාර්යභාරය තමයි අපේ රුධිරයේ ඉහළ කැල්සියම් මට්ටමක් පවත්වාගෙන යන්න උදව් වෙනවා. හරි මානව අන්තරාසර්ග පද්ධතියේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලගේ නෝට් එකේ අමාරු තැන් දැන් ලේසියෙන්ම ඔයාලට පාඩම් කරන්න පුළුවන්. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.